मल्टी लेयर प्रोसेस फिजिकल एब्सॉर्प्शन मेन मेके प्रेशर वैडीना एब्सॉर्प्शन रेट वैडी फिजिकल एब्सॉर्प्शन प्रेशर वैडीना एब्सॉर्प्शन रेट वैडी दंगा स्ट्रॉन्ग वैडी मेन मेके एक्सचेंजिंग इलेक्ट्रॉन मॉलिक्यूल्स एंड फॉर्म एटम्स मेके मोलिक्यूल सह इलेक्ट्रॉन एक्सचेज ईट पास अटम सदमी फिजिकल डिशॉप्शन डिशॉप्शन नमूद मेन मेंमिकलॉप्शन डिशॉप्शन प्रोसेस अमार नॉट ईजी टू डिशॉप्शन bond is strong මෙන්න අරක කිව්වන් bond is strong එක නෑ කියන්නේ bond එක strong නෑ කියලා නමුත් physical adsorption එකේදී bond එක strong මෙන්න මේ physical option sorry chemical option එකේදී monolayer process එකක් විතරයි වෙන්න පුළුවන් monolayer process එකක් විතරයි වෙන්න පුළුවන් බා pressure ඉස්සෙල්ල फिजिकल एड्सॉर्प्शन प्रेशर एड्सॉर्प्शन रेट नमूदॉप्शन प्रेशर एड्सॉर्प्शन रेट प्रेशर बलपाने प्रेशर का बाला पानी नहीं है एड्सॉर्प्शन रेट टेके वेना स्वीम टे ईलंगर बांग अभी कथा करो ईलंगर कथा करो एड्सॉर्बेंस आह देंगे अभी कथा करूं बांग एड्सॉर्बेंट क्या ना एक ही अन्य अरा सॉलिड सरफेस सॉलिड्स क्या ना तमें कथा करने एक ही अन्य अरा एड्सॉर्बेंट अट्रैक्ट वेना देवल अभी डावाश्य मॉलिक्यूल सारी एटम सारी अट्रैक्ट वेना दिन सॉलिड सरफेस के ना तमें बन देंगे कथा करने अन्य एड्सॉर्बेंट्स make the bang make the attract some molecules meka thama ara solid surface ekak kiyala kiyanne apita awashya mole meke features awilla large internal surface area meke area eka meke adsorbent ekaka area eka ithamath wedi bang api issara meete pallahen katha karanna oyek gana लार्ज इंटरनल सर्फेस एरिया मेन मे एड्सॉर्बेंट सर्फेस एरिया हैव टू हैव गुड्स एरिया इन अ लिमिटेड वॉल्यूम ए एरिया एक वैडी दें अभी हितम को दें सामान्य मेहम गत्तो तभी मैं मांग अंदीने के पेरों नहीं बा मंगल दिन के पहनो नहीं मैं क्या दिखाऊं हैव टू हैव लिमिटेड सॉरी हैव टू हैव अ गुड एरिया इन अ लिमिटेड वॉल्यूम एक ही अन्य मैंने मैं देखा फिर एड्सॉर्प्शन कॉलम में का गत्तो में है मैं एड्सॉर्प्शन कॉलम में का गत्तो में है मैंने मैं के निकाम में एड्सॉर्प्शन ने एड्सॉर्बेंट का मैंने में है मैं निकाम दी बोल निकाम सॉलिड में है मैं एड्सॉर्प्शन सरफेस एरिया के दी बोल एरिया
නමුත් මෙන්න මේ adsorbent එක මෙන්න මේ විදිහට දැන් මේ බිඳුවර තියෙන විදිහට මෙන්න මේ CVs වලින් සමන්විත වෙලා තියෙනවා නම් මෙන්න මෙතන සර්ෆේස් ඒරියා එක මොකද වෙන්නේ මෙන්න මේ වගේ සර්ෆේස් ඒරියා එකද මෙහෙම තියෙනවා ඔහොම ගිහිල්ලා ඔහොම තියෙනවා නම් මෙන්න මෙන්න මේකේ ඒරියා එක වැඩි ඒ කියන්නේ A1 කියලා ගත්තොත් අර නිකන් ෆ්ලැට් සර්ෆේස් එක මේකේ A2 කියලා ගත්තොත් A1 කුඩයි A2 අන්න ඒක තමයි මෙන්න මේකේ ස්පෙෂල්ම ෆීචර් එකක් වෙන්නේ බං ඇඩ්සෝබන්ස් වල අර මේකේ වොලියුම් එක මේකෙත් V නමුත් මේකේ සර්ෆේස් ඒරියා එක විශාල වෙන එක තමයි බං මේකේ ස්පෙෂල් ෆීචර් එකක් වෙන්නේ. ඒ කියන්නේ අපි කාබන් හරි ඇක්ටිවේටඩ් කාබන් ගත්තොත් එහෙම තියෙනවා. එතකොට ඇලුමිනා වල එහෙම සොලිඩ් විදිහට අපිට හැබැයි මේකේ අපිට ඇහැට පේන්නේ නිකන් ෆ්ලැට් සර්ෆේස් එකක් වගේ. නමුත් මේක ඇතුලේ අන්තර්ගතයේ තියෙන ඔන්න ඔය විදිහට CVs වලින් සමන්විත වෙලා ඒරියා එක වැඩි කරලා තියෙනවා. ඇඩ්සෝප්ෂන් ඒරියා එක වැඩි කරන්න ඕනි හින්දා මේකෙදි විශේෂත්වයක් වෙන්නේ මෝ ඇටච්ඩ් පෝසයිස් ඉස් ඇක්සෙසිබල් ෆෝ මොලිකියුල්ස්. මේකෙදි මෙන්න මේ CV එක මෙන්න මේ CV එකේ මේ අර මෙන්න මේ වක්‍රවල වක්‍රයක අපි ගත්තොත් මේ නිකන් වලවල් වල ට මේවා යන්න එපයි බං. මේ කියන්නේ මොලිකියුල්ස් ඇතුළට ගියොත් මේක ඇඩ්සෝබ් වෙන්නේ. මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතන මොලිකියුල් එකේ ඩයමීටර් එකට වඩා මෙන්න මේ වලේ විස්කම්බේ අඩු වුණොත් මොකද වෙන්නේ? මොලිකියුල් එක ඇවිල්ලා මෙතන හිර වෙනවා. එතකොට මෙන්න මෙතන තියෙන මෙන්න මේ සෙට් එකෙන්ම වැඩක් නැති වෙනවා. මේකේදී විශේෂත්වයක් වෙන්න ඕනි අපි තෝරගන්න ගෑස් බල්ක් ලික්විඩ් එකේ තියෙන ගෑස් හරි ලික්විඩ් එක හරි මෙන්න මේ පෝ සයිස් එක. ඒ කියන්නේ මෙන්න මේ සයිස් එකට වඩා අඩු ඒවා වෙන්න ඕනි අපි මේ ඇඩ්සෝබන්ට් එකක් තෝරගatti. මේකෙදි තව ෆීචර් එකක් තමයි බං ඊසි රීජෙනරේෂන්. ඒ කියන්නේ රීජෙනරේට් වෙන්න ඉතාමත් පහසුයි මෙන්න මේ ඇඩ්සෝබන්. ඒ කියන්නේ මේ අපි ඇක්ටිවේටඩ් කාබන් වගේ දෙයක් සැලකුවොත් ඒක ඇක්ටිවේටඩ් කාබන් ඉස්සලා මේකේ අර කලර් එක දැම්මා කලර් එක ඇඩ්සෝබ් කරගන්න ඕනේ ඇක්ටිවේටඩ් කාබන් වලට. ඒ ඇක්ටිවේටඩ් කරගත්ත කාබන් ආය අපිට යූස් කරන්න පුළුවන් අර ඉස්සලා මං කිව්ව ඩිසෝප්ෂන් වගේ ප්‍රොසෙස් එකකින් මේ ඇට්‍රැක්ට් වෙච්ච ඇඩ්සෝබ් වෙච්ච මොලිකියුල්ස් අයින් කරලා ආය පාරක් කොහොමනම් ඇක්ටිවේට් කරලා ඇක්ටිවේටඩ් කාබන් විදිහට යොදා ගන්න පුළුවන්. මේක මෙකැනිකලි ස්ට්‍රොං. ඒ කියන්නේ මෙකැනිකලි ස්ට්‍රොං. අපි යාන්ත්‍රිකම පැත්ත යාන්ත්‍රිකම අතින් ගත්තොත් මේක ප්‍රොඩක් ශක්තිමත් වැඩි. ඒ ශක්තිමත් වැඩි විදිහට හදලා තියෙන්නේ වයිබ්‍රේෂන් වලට ඔරොත්තු දෙන්න, හයි ප්‍රෙෂර් වලට ඔරොත්තු දෙන්න. ඒ වගේම බල්ක් හැන්ඩලින්. ඒ කියන්නේ ගොඩාක් කන්ටිනියස් සප්ලයි එකකට. ඒ කියන්නේ ලොකු සප්ලයි එකකට ඔරොත්තු දෙන විදිහට තමයි බල්ක් හැන්ඩලින්, වයිබ්‍රේෂන්ස් ඇන්ඩ් හයි ප්‍රෙෂර්ස්. size and shape. දැන් බලමු size එකයි shape එකයි. මේ adsorption, adsorbs වල adsorbent වල when packed in strongly මේක strong pad. ඉස්සලා අපි lab එකේදී කතා කරානේ බං අර activated carbon දැම්මනේ. ඒක tightly pack වෙලානේ තිබ්බේ. මෙන්න මේක when packed in strongly so delta p can vary. ඒ කියන්නේ pressure difference එක. මේක tightly pack වෙලා දිනකොට pressure difference එක වෙනස් වෙන්න පුළුවන්. It should be low delta p. pressure difference එක නමුත් අඩු වෙන්න ඕනි. හැබැයි වෙනස් වෙනවා. types මෙන්න ගමු බං adsorbent types හතරක් අපි lecture note එකේ දීලා තියෙනවා බං අපිට. පළවෙනි එක තමයි molecular CVs. molecular CVs එකේදී මම විශේෂත්වය වෙන්නේ දැන් අපි activated carbon වගේ ගත්තොත් නිකම්මනේ තියෙන්නේ. මෙන්න මේ molecular CV එක molecular CV එකක් බං නිකන් හරියට දැලක් වගේ. මෙන්න මේ molecular CV එක. මෙන්න මේ molecular CV එක බං මෙන්න මේ විදිහට දැලක් විදිහට තියෙන්නේ. මෙන්න මේ pore size එක ලොකුයි. මේ මං නිකන් මේ පේන්නේ අඳින්නේ. ඔන්න ඔහොම දැලක් විදිහට තමයි
මෙන්න මේ molecular series කියන එක තියෙනවා like a mesh like a mesh මේක uniform pores තියෙනවා ඒ කියන්නේ මේ දැලේ තියෙන hill size එක සමානයි මේක එක සමාන hill size වලින් තමයි මේක සමාන විදිහට වෙලා තියෙන්නේ දැන් ඉස්සලා අපි කතා කරා activated carbon මේ activated carbon කියන එක තමයි බං ගොඩාක් වෙලාවට use වෙන්නේ මේ අපේ adsorption process වලදී මෙන්න මේ ඊළඟට අපි කතා කර ඉස්සල්ලා අර ජම්බු පිනට් වල දානවා වගේ සිලිකා ජෙල් මෙන්න මේ සිලිකා ජෙල් එකක විශේෂත්වය තමයි බං මං ඉස්සල්ලා කිව්වනේ ඇඩ්සෝබන්ට් එක ඒරියා එක වැඩි වෙන තරමට ඇඩ්සෝබන් वर्गपाली ගොඩක් efficient විදිහට ගන්න පුළුවන්. මේක තමයි අද industry එකේදී භාවිතා වෙන best adsorbent එක විදිහට සලකන්නේ. මේ silica gel තමයි එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අර jumbo peanut packet වල එහෙම දින්නෙත් මෙන්න මේ silica gel පොඩි packet එකක් තමයි දින්නේ. ඒකේ ඕනනම් ඒකේ තියෙන්නේ ඕනනම් silica gel 10ක් ඇති ඕන. 10ක්වත් නැහැනේ. පොඩි packet එකක්නේ දින්නේ. ඒකෙන් ඉතින් ඔක්කොගෙම වෙන මේ තියෙන කිලෝග්‍රෑම් එකක තියෙන ඒරියා එකම මේ ඇක්ටිවේටඩ් ඇලුමිනා ඊළඟ හතරෙන් ටයිප් එක තමයි බං ඇක්ටිවේටඩ් ඇලුමිනා මේකේ සර්ෆේස් ඒරියා එක ගත්තොත් බං කිලෝග්‍රෑම් ඇක්ටිවේටඩ් ඇලුමිනා කිලෝග්‍රෑම් එකක ලක්ෂ 3000ක ඒරියා එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කිලෝග්‍රෑම් එකක ඒරියා එක මෙන්න මේ ගන්න මේ ඇක්ටිවේටඩ් ඇලුමිනා මෙකැනිකලි ස්ට්‍රොง. ඒ කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වනේ මෙකැනිකලි ස්ට්‍රොง කියලා මේ ඇඩ්සෝබ්ෂන් ඇඩ්සෝබන්ට්. එතකොට මෙන්න මේ බල්ක් හැන්ඩලිං වලට, ভাইබ්‍රේෂන්ස් වලට, হাই ප්‍රෙෂර්ස් වලට යොදාගන්නේ මෙන්න මේ ඇක්ටිවේටඩ් ඇලුමිනා කියන ඇඩ්සෝබන්ට්ස්. ඒ ටික තේරුණානේ? මේ තේරෙන්නේ නැති දැනක් තිබුත් අහපන් මේ මම අනිවාර්යෙන් කියන්නම් ආය. ඊළඟට අපි කතා කරමු බං adsorption equilibrium adsorption equilibrium මේකෙදි බං adsorption equilibrium adsorption equilibrium rate of molecules adsorb onto a surface ඒ කියන්නේ rate of molecules ඒ කියන්නේ molecules adsorb වෙන rate එක ශීඝ්‍රතාවය molecules යම් කිසි solid surface එකට adsorb වෙන ශීඝ්‍රතාවය සමාන වෙනවා a molecules dissolve වෙන ශීඝ්‍රතාවයට. ඒ කියන්නේ rate of molecules adsorbed onto a surface is equal to the rate which they dissolve. मोलिक्यूल्स एब्सॉर्ब වෙන රේට් එක සමානයි මොලිකියුල් ඩිසෝබ් වෙන රේට් එක තමයි සරලවම කිව්වොත් මෙන්න මේක 2A process එකක්. ඒ කියන්නේ ඇඩ්සෝප්ෂන් වෙනකොට යම් කිසි මේ ඇබ්සෝර්බටිව්ස් ඇඩ්සෝබ් වෙන ශීඝ්‍රතාවය මෙන්න මේ සොලිඩ් සර්ෆේස් එකෙන් ඇඩ්සෝප්ෂන් ඩිසෝබ්ස් කරන ශීඝ්‍රතාවයට සමාන වෙනවා. ඒ කියන්නේ ඇඩ්සෝප්ෂන් ඉක්විලිබ්‍රියම් අවස්ථාවේදී adsorption and desorption එක ඒකේ රේට් දෙක සමානයි. ඊළඟ ගත්තොත් බං desorption of a gas මේකෙදි single component අපි සලකමු adsorption of gas. gas adsorption එක ගැන තමයි අපි දැන් මේ ඊළඟට කතා කරන්න යන්නේ.
පළවෙනි එක අපි සැලකුවොත් single component absorption for a gas phase. Single component. ඒ කියන්නේ එක component එකක් absorb කරගන්න එක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. Low concentrations adsorbates are widely spaced and so make it again the bang menne me surface area ekak thiyenawane surface area ekedi menne me api supply karana bulk liquid eke concentration එක low නම් low concentration නම් concentration එක ඉත අඩුයි කියන්නේ concentration එක අඩු නම් concentration එක අඩු නම් මෙන්න මේ absorb වෙන විදිහ වෙනවනේ දැන් එතකොට අපි අවශ්‍ය gas එකක් හරි liquid එක හරි absorb වෙනවනේ එතකොට බං මේක මෙන්න මේ විදිහට widely කියන්නේ adsorbent එකේ ගොඩක් විදිහට මේ පැතිරිලා තමයි adsorb වෙන්නේ. ඒ කියන්නේ මේ එක අණුවකට තවත් අණුවකින් බාධාවක් වෙන්නේ නැහැ. මෙන්න මේ adsorb වෙන process එකට මේ අණුවෙන් මේ අණුවට බලපෑමකුත් නැහැ. මේ අණුවෙන් මේ අණුවට බලපෑමකුත් නැහැ. හැම එක අණුවකින් අනෙක් අණුවට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. අඩු concentrations යටතේ adsorb වෙනකොට මේකෙදි අපි ගත්තොත් සමීකරණය ඉස්සලාම දීලා තියෙනවා concentration එක කියන්නේ මේ phase එකේදී නිකන් first phase කියලා ගමුකෝ මේක පළවෙනි phase එක මේක දෙවෙනි phase එක කියලා ගමුකෝ පළවෙනි ෆේස් එකේ concentration එක සමානුපාතික වෙනවා දෙවෙනි ෆේස් එකේ concentration එකට මේක ගැන පොඩක් ඕනේ හිතන්න වැඩිය මේකේ සමීකරණය ගත්තොත් බං ඒ කියන්නේ single component adsorption for gas phase කියන එකේ සමීකරණය අරලා දිනවා CS සමානයි KA C කියලා මේක තමයි බං අපිට තියෙන සමීකරණය මේකේ CS කියලා කියන්නේ adsorbate concentration in solid adsorbate concentration in solid මෙන්න මේ CS කියලා කියන්නේ එතකොට solid surface එකේ absorbate වල concentration එක solid surface එකට absorb වෙන adsorbates ලගේ concentration එක C කියලා කියන්නේ adsorbate concentration in fluid in gas මෙන්න මේ C කියන එකෙන් සඳහන් කරන්නේ adsorbate concentration in gas මෙන්න මේ අපි දෙන බල්ක් solution එකේ adsorbate concentration එක තමයි මෙන්න මේ C කියලා ගත්තේ මේකේ gas එකකට අපිට හඳුන්වලා දීලා තියෙනවා බං for a gas gas එකකට මෙන්න මේ Ka කියන නියතේ මෙන්න මේ Ka කියන්නේ constant එක constant හරිද මේක constant එක මෙන්න මේ Ka කියන නියතේ gas එකකට මෙන්න මේ Ka කියන නියතය අපිට දීලා තියෙනවා K naught E වල delta H බෙදීම RT කියලා ගෑස් එකකට KA කියන නියතය දීලා දෙනවා K නෝට් වාරයක් E වල delta H බෙදීම RT කියලා
मैंने मैं डेल्टा एच किया लगी अन्य डेल्टा एच गैस माइनस डेल्टा एच सॉलिड एक ही अन्य मैंने मैं एन्थैल्पी वेना सर किया लगी अन्य मैंने मैं गैस से किया थी ना एन्थैल्पी मैं सॉलिड डे किया थी ना मैं एन्थैल्पी आडू कर लेने के तमाम मैं डेल्टा एच किया दीरा थी इन्हें මේක නම් ගණන් ඇවිල්ලා තිබ්බේ නැහැ ඒකින්ද මේක නම් මේ ඕනි වෙන්නේ නැති වෙයි සමහර විට මේක නම් ගණන් ඇවිල්ලා තිබ්බෙත් නැහැ බං මේක ඉතින් පොඩි කොටස ඒකින්ද මේ මේක එච්චරම ඕනි වෙන්නේ නැහැ ගණන් වලට මෙන්න මේ ඇබ්සෝබන්ට් එක ඇබ්සෝ कैपेसिटी अवश्य कैपेसिटी ऑफ The disabsorbent to a absorbent. याम किसी absorbent टेका absorbent टेका का याम किसी capacity है कि absorption वैना वाले इन्हें एक अट बालापाना साधक नमाय बांग मैंने में तू ना मैं sorry मैंने में देखा ही C S की ने के बालापाना C की ने के बालापाना सहा temperature of the system ඒ කියන්නේ මේ system එක ඒ කියන්නේ මෙන්න මේ system එකේ temperature එකයි මෙන්න මේ absorbate concentration in solid කියන එකයි absorbate concentration in gas කියන එකයි තුනම තුන මත තමයි depend වෙන්නේ මෙන්න මේ absorbent එකක capacity එක absorbent එකක capacity එක depend වෙන්නේ Adsorbate concentration of in solid. Sorry. Adsorbent එක capacity එකට depend වෙන ප්‍රධාන කරුණු තුන තමයි. දැන් හරිනේ. මම ඉස්සර කිව්වේ capacity of the absorbent to absorbate. Is depend on concentration of the absorbate in solid. I have got that bang. What is? Ani petra the bandi ni. Ilangi ko kumhe ma? Nani? මේකෙදී අපි concentration C සහ CS අතර ප්‍රස්තාරය අඳිනකොට අඳිනවා නම් මේකෙදී ගණක් හදුවොත් එන්නේ එහෙම හද අඳින්න බං C සහ CS අතර ප්‍රස්තාරය අඳොත් මෙන්න මේ system එකේ temperature එක අනිවාර්යයෙන්ම constant තියෙන්න ඕන ඒ කියන්නේ මේ C සහ S අතර ප්‍රස්තාරය අඳිනවා නම් temperature එක අනිවාර්යෙන් constant වෙන්න ඕනි. ඒකට කියනවා බං විශේෂ නමක් isotherm කියලා. මෙන්න මේ isotherm කියලා කියන්නේ ඉන්නේ ඒකට. මේ සාජන කොට ඊළඟට බං අපි කතා කරොත් අරකේ මේ E කියන්නේ බං adsorbate එකේ concentration එක fluidද gasද? මොනවාද? ආ sorry sorry. මේක අර මං ඇඳපු එකේ මේ ලියපු එකේ gas කියලා ලිව්වා මේ මේක gas වෙන්න ඕනි. මෙතන gas වෙන්න ඕනි. डेल्टा एच के तत्त्व फ्लूइड में गैस इन दोनों ने ओ डेल्टा एच के तत्त्व से इन दोनों ने हर हर बार अरे मेरे को कौन से योग आने तो नहीं बुलवाने इलाके डर बंग अभी कतार करना आइसोटर्म कर्व्स क्या ना आइसोटर्म्स isotherms curves ගැන තමයි මම ඊළඟට කතා වෙන්නේ මේකෙන් නම් ගණන් එnde ඉඳ තියෙනවා
මේකෙන් සහ ඊළඟට අපි කරන පාට් එකෙන් තමයි ගණන් එන්න ඉඩ තියෙන්නේ මේකෙදී විශේෂ දෙයක් කියන්න නැහැ මේකෙදී ඉතින් සමීකරණ ටික අනිවාර්යයෙන් ව්‍යුත්පන්න කරන්න මේක මේක මේ වගේ ගණන් දුන්නත් සමීකරණ ටිකක් තියෙනවා ඒ සමීකරණ ටික ව්‍යුත්පන්න කරන්න වෙනවා අනිවාර්යෙන් ව්‍යුත්පන්න කරලා ප්‍රස්ථාරයක් ඇසුරෙන් තමයි ගණන් හදන්න තියෙන්නේ එහෙම නැති වුණොත් සමීකරණ දීලා ගණන් ලොකුවට දෙයි නැත්තම් මේක මේ විශේෂයෙන්ම ටික දැනගන්න ඕනේ ව්‍යුත්පන්න කරලා ප්‍රස්ථාරය ඇඳලා ප්‍රස්ථාරයෙන් කොහොමද අගයන් ටික ගන්න කියලා මේකෙන් දැනගත්තා නම් ඇතිවන් ගණක් හදාගන්න පුළුවන් මේ වගේ ගණක් ආවා තව වෙනස් විදිහ ගණක් එක ගණ තව විදිහක් තියෙනවා ඒක ඊළඟ කොටසින් අපි කතා කරමු ඉස්සලාම දැන් අපි කතා කරමු ඇඩ්සෝප්ෂන් ඓසෝතර්ම්ස් ඒ කියන්නේ ඓසෝතර්ම්ස් මී සෝරි ඉක්විලිබ්‍රියම්ස් කර්ව්ස් වගේම මේ ඇඩ්සෝප්ෂන් ඓසෝතර්ම්ස් වලිනුත් කර්ව්ස් හඳින්න පුළුවන් මේ ඓසෝතර්ම් සෝරි ඇඩ්සෝප්ෂන් isotherms වලින් කියන්නේ how much materials will adsorb for a given adsorbent while temperature is constant how much materials will adsorb for a given adsorbent දීලා තියෙන adsorbent එකකට කොච්චර adsorbent එකකට කොච්චර materials ප්‍රමාණයක් adsorb වෙනවද කියලා වෙනවද කියලා හොයන එක තමයි මේකෙන් කරන්නේ ඒ එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම මම ඉස්සලා කිව්වා වගේ temperature එක constant වෙන්න ඕනි gases වලට මං දැන් අපි අතර ක්ලිප් බල්ක් solution එකට gases gas එකක් යොදාගත්තොත් ඒකෙදි මේ ගණන් හදන්නේ pressure එකයි temperature එකයි use කරලා හරිද නමුත් අපි ගණන් හදන්නේ බල්ක් සොලියුෂන් එකට මේ ලික්විඩ් එකක් ආවොත් يعني for solutions concentration එකයි temperature එකයි තමයි යූස් කරලා ওই graph මේ isotherm graph සනින් මේ ගණන් හදන්නේ concentration එකයි temperature එකයි යූස් කරලා මෙන්න මේකෙදි දැනගන්න ඕනි බං මෙන්න මේකෙදි හඳුන්වනවා theta කියලා පදයක් theta කියලා පදයක් හඳුන්වනවා ඒ theta කියලා කියන්නේ amount of material amount of materials adsorbed to a surface to the number of adsorption site available මේකද කියලා කියන්නේ number of adsorption sites occupied ඒ කියන්නේ කොච්චර site ප්‍රමාණයක් occupy කරාද ඇවේ තියෙන මුළු adsorption sites වලින් ඒ කියන්නේ අපි මෙහෙම ගත්තොත් අපි මෙහෙම ගත්ත කියන්නකෝ පේනවද දන්නේ නැහැ මං ඇඳලා වුණාට කරන්න adsorption කොච්චර ප්‍රමාණයක් occupy කරාද කියලා අහනවා total sites ඒ කියන්නේ මෙන්න මේ total site sites වලින් මෙන්න මේ total sites වලින් කොච්චර ප්‍රමාණයක් ඉඩ ගත්තද කියලා තමයි මෙන්න මේ theta වලින් හඳුන්වන්නේ number of adsorption sites occupied බෙදීම number of adsorption sites available තියෙන ප්‍රමාණයෙන් කොච්චර ප්‍රමාණයක තියෙන මුළු ප්‍රමාණයෙන් කොච්චර ප්‍රමාණයක් occupy කරාද කියලා තමයි මෙන්න මේ theta වලින් හඳුන්වන්නේ ඒ theta කියන එක තේරුණා නේද ඒ තීර කියන එක තේරුණානේ ඔව් බබ තේරු නැත්තම් ගියහන් මේක තීර කියන පදේ අනේ ජටක එක කියන්නේ හා මේකෙදි බං වෙන්නේ මේ කැම් එක පේන්නේ නැණි දැන් මේ කැම් එක පේන්නේ නැද්ද මං ආයේ දැන් හරි දැනුත් එහෙමද දැන් හරිනේ මෙන්න මේ තීටා කියන එක තමයි බං මෙන්න මේ අපි සොලිඩ් සර්ෆේස් එකක් තියෙනවනේ මේක තමයි අපි කිව්වේ adsorbent එක මෙන්න මේ adsorbent එක කියන්නේ මේ තියෙන සොලිඩ් සර්ෆේස් එක
solid surface එක මේ තියෙන solid surface එක මෙන්න මේක sorry මේක මෙන්න මේ theta කියලා කියන්නේ බං මුළු sides available මුළු sides available. ඒ කියන්නේ තියෙන මුළු sides වලින් කොච්චර ප්‍රමාණයක දැන් අපි ගත්තොත් දැන් මුළු sides ගන්න කොච්චරද මෙතන ඉඳන් මෙතෙන්ටනේ නේද මේක අර occupied වෙලා තියෙන මෙන්න මේ ප්‍රමාණයනේ අන්න ඒ occupied ප්‍රමාණයට මුළු sides දරන අනුපාතය තමයි මෙන්න මේ theta කියලා හඳුන්වන්නේ संपूर्ण अवेलेबल साइट्स කියන එකෙන් තමයි මම මේ තීටා කියන එක ගන්න. ඒ කියන්නේ occupy වෙච්ච sides වලට සම්පූර්ණ side ඒ කියන්නේ සම්පූර්ණ surface area එක දරන අනුපාතය තමයි මෙන්න මේ තීටා කියලා කියන්නේ. තීටා කියන එක තවත් ඒක තේරුණාද බං? available සම්පූර්ණ available site එකෙන් occupy වෙච්ච site එකට දරන අනුපාතය තමයි මෙන්න මේ තීටා කියලා හඳුන්වන්නේ. ඒක තේරුණාද? තේරුණාද? හරිද? තේරුණාද? හරි හරි. ඊළඟට මේ තීටා කියන එක මම ආයෙ හඳුන්වලා ගන්න තියෙනවා අපිට තව විදිහකට. තීටා කියන එක හඳුන්වලා තියෙනවා. Volume of absorbate adsorbed onto a adsorbent. මේකෙන් බලමුකෝ අපි මේක ගත්තොත් මේ තීටා කියන එක ආයෙ තවත් විදිහකට හඳුන්වලා දිනවා බා volume of adsorbate adsorbed to a absorbent volume of adsorbate ඒ කියන්නේ adsorbate කොච්චර පරිමාවක් adsorbent adsorbent කියන්නේ අර solid surface එකනේ adsorbate කොච්චර volume ප්‍රමාණයක් absorbent එකට absorption වෙලා තියෙනවද කියලා මේ කියන්නේ theta කියන එක මෙහෙම ගත්තොත් අපි සාමාන්‍යයෙන් v v බෙදීම vm කියලා ගන්නවා හරිද මෙන්න මේ v කියන්නේ volume of absorbate absorbed into absorbent absorbent එකකට කොච්චර absorbate වොලියුම් එකක් absorb වෙලා තියෙන එක තමයි මේ v කියලා කියන්නේ ඒක මටත් මේක තේරෙන්නේ නැහැ මේ පැහැදිලි කරන්න මේ සාමාන්‍ය නිකන් normal definition එක නේද මේක මේක නම් ඕනි වෙන්නේ නැහැ මේ v බෙදීම vm කියන එක දැනගෙන හිටියනම් ඇති වෙයි මේ ගාන හදන්න volume of adsorbate adsorbed onto a absorbent ඒක බෙදනවා volume of absorbate corresponding to a monolayer coverage ඒ කියන්නේ monolayer coverage කියලා කියන්නේ මොකද්ද multi layer නෙමෙයි monolayer monolayer coverage එක කියලා කියන්නේ බං මෙන්න මේ මොනලේයර් කවරේජ් එක කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ලේයර් එකේ මෙහෙම තැම්පත් වෙලා තියෙන එකනේ. ඒ කියන්නේ අන්න අර ඉස්සෙල්ලා කිව්වා වගේ සම්පූර්ණ occupied වෙච්ච ප්‍රමාණය තමයි මෙන්න මේ මොනලේයර් කවරේජ් එක කියලා කියන්නේ. ඒ කියන්නේ අර මේ ඇවේ සම්පූර්ණ වොලියුම් එක කියලා හිතහන්කෝ. මේ සම්පූර්ණ මේ තියෙන මේක. සම්පූර්ණයෙන්ම තියෙන මේ ඒරියා එක තමයි මේ ඔය මොනලේයර් කවරේජ් කියලා කියන්නේ. මෙන්න මේකට. volume of absorbate adsorbed onto absorbent එක v කියලා කියනවා volume of adsorbate corresponding to a monolayer coverage يعني vm කියලා කියන්නේ සම්පූර්ණ available volume එක
Vm කියලා කියන්නේ V කියලා කියන්නේ adsorbent එකට absorb වෙලා තියෙන volume එක. ඊළඟට අපි කතා කරනවා බං ලැංමය isotherms ලැංමය මේකේ ටියුටෝරියල් එකේ නම් මේක ගණන් ටිකක් තිබ්බා අපි ඒකත් හදමු හිමිට මේ ඉස්සලාම කතා කරනවා බං ලැංමය isotherms ලැංමය isotherms තමයි පළවෙනි එක අපි ඉස්සලාම කන්සිඩර් කරනවා for one component එක කම්පෝනන්ට් එකකට විතරක් ලැංමය isotherm එක කොහොමද සලකන්නේ කියලා අපි බලමු ඒ කියන්නේ for one component ඒ කියන්නේ අර bulk solution එකේ තියෙන එක කම්පෝනන්ට් එකක් නං මෙන්න මේක limited to monolayer adsorption එක කම්පෝනන්ට් එකක් විතරක් තියෙන හින්දා මේක limited වෙනවා monolayer adsorption monolayer කියන එකම ඉස්සෙල්ලා පැහැදිලි කරානේ මේකෙදී මෙන්න මේ ගණනක් හදද්දී අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේ තමයි බං මෙන්න මේ assumptions හතර ලියන එක මේක අනිවාර්යෙන් ලියන්න ඕනේ assumption හතරක් තමයි මේ තියෙන්නේ පළවෙනි එක තමයි dynamic equilibrium ඒ කියන්නේ මේ